අද සිලිපින පුවත්පතට අංජනගෙන එන ටෝක් වලින් අපි පටන් ගමු වැඩේ. බිත්තර සීනි මිල 20 වෙනිදාට පෙර අඩු නොකළොත් කේක් මිලත් වැඩි වෙයි කියලා බේකරි සභාපති කියනවා. අපි මේ පාන් කියා ගන්න බැරුව ඉන්නවා. එයා කේක් ගැන කතා කරනවා. කොහමද අමුතු කතා තමයි කරන්නේ. අසං ගෙදුනිල් දේශ්‍ය පුවත්පතට ගෙනෙන හෙඩස කාටෝනය එළවලු මිල අහස උසට කියලා පුවතක් තිබෙනවා. බලන්න පිඟානේ තියෙන එළවලු ටික ඇදලා ගන්න කවුද කියලා. කූට වෙලෙන්දු අන්තිමට පිඟාන විතරයි ඉතුරු වෙන්නේ නේද? පියල් සමරවීරගේ ලංකෝනිස් ලංකාදී පුවත්පතේ නොපුට ගන්නෙ පිනට කීයක් මේ සිංගමනේ යන්නේ හරිද? පිනට කීයක්වත් ඉල්ල ගන්නයි ආවේ මහත්තයෝ? ආ මේ රුපියල් 10 තියාගනි. එහෙමනම් තව රුපියල් 1780ක් ලැබුණොත් හොඳයි මහත්තයෝ. ඈ මොකටද බංගේ? මේ බදු ගහන හැටියට අපට ලැබෙන හිඟමන් වලටත් වැඩ් බදු ගෙවන්න වෙයිද දන්නේ නෑනේ මහත්තයෝ. සිංගමනේ අදින අයත් අනිවාර්යයෙන් මේ රට දාලා යනවා වැඩි කල් යන කලින්. මේ පාර නත්තල් 100 කොහොමද තෑගි ගෙන්නේ බලන්නකෝ. දේශීය පුවත් පතර ඇඳලා තිනවා නත්තල් 100 දන්නෙත් නැතුවම බදු එල්ලලා තියෙන්නේ මල්ලේ නේද? 100 දන්නෙත් නැහැ. 100 නොදැනත් වෙන දේවල්. ලංකාදීප පුවත් පතර 1000 පුවලානගේ ගෙනෙන තොප්පි කාටුණය. දැන් මේ තොප්පිට ජනාධිපතිතුමා කඩු ගිල්ලනවා. IMF 2 මේ දෙවෙනි වාරිකේ එනකොට වෙච්ච දේවල් තමයි මේ අපිව කෙලින් කරලා තියෙන්නේ නේද? කෙට්ටු වෙලා කුෂ වෙලා කන්න නැහැ. හැබැයි කඩු දාලා අපිව කෙලින් කරලා දැන් තුන්වෙනිහෙකුත් එනවා. තුන්වෙනි වාරිකේ හම්බෙනකොට දරා ගන්න අමාරුයි. ලංකාදීප පුවත්පතර පියල් අඳින කාටුණය දැන් අයවැය කියන නේද කඳේ තියලා වැට් මිටියෙන් දෙන්න හදන්නේ. අපට පුතේ මගක් නැතේ මේ මග මිස කියලා දෙනවා කුළුගිඩි පාරක්. ඊට පස්සේ අහනවා ඔබට සතුටුයිද දැන් කියලා IMF එකෙන්. හා එයාට සම්පූර්ණයෙන් සතුටු වෙනකොට අපි මැරිලා ඉඳී. දැන් මේ වැල්පාලමේ ජනාධිපතිතුමා නම් දෙයියනේ කියලා එයා පැත්තට ගිහිල්ලා ජයරත්න වික්‍රමසිංහ දිවෙන පුවත්පතර අඳිනවා මේ IMF දෙවෙනි වාරිකයත් එක්ක වැට් කියන වැල්පාලමේ කිඹුල්ලු ඉන්න ගඟ මැදින් ජනාධිපතිතුමා යහපැත්තට ගිහිල්ලා කියනවා ජනතාවට ස්තුතියි ඈ කියලා තමයි කියන්නේ. අපි ජීවන බර අරගෙන තවමත් පාලමේ මෙහා කොනේ. මාබේ පුවත්පතර MD වීරත්රදන කාටුන්නේ මරසපාට හම්බෙලා ජනාධිපතිතුමා වැල් පාලමෙන් එකඩ වුණා. දැන් යන්න තියෙන්නේ වංකගිරියේ. ඒකටත් වැට් ගහනවද කියන්න බෑ යන විදිහට. මේ අපි එක්කන් ගිහලා වංකගිරියේ පෙන්නනවා ජනාධිපතිතුමා. අංජන ඉන්ද්‍රජිත් තමයි ඇඳලා තියෙන්නේ. හා හා යමු යමු කියලා තමයි කියන්නේ ඒ පැත්තට. දැන් මේ බදු වැදෙන වැදිල්ල හැටියට මැරෙන්න හිතෙන්නෙත් නෑනේ. හිතෙන්නේ නෑ. අවමංගල්‍ය ආදානාගාර භූමි දාන සඳහාත් වැඩ් බදු කියලා කියනකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෝ එළව ඉඳගෙන කල්පනා කරනවා සර් අපිටත් ගහයිද? යන විදිහට ෂුවර් නෑ. මැරිච්ච අයටත් වැඩ් ගහන්න පුළුවන් නේද? ආසං ඉදිරිල්ගේ සොරි සර්. රංජිත් සියඹලා පිටිය කියනවා ජනප්‍රිය නැති තීරණ ගන්න වෙලා තියෙනවලු. ඡන්දයක් තිබ්බනම් ඔය කාට කාටත් අපි ගන්න තීරණ ගැන දැනගන්න තිබ්බා කියලා තමයි කියන්නේ. අනුරාධ හිරිපිටියගේ ලියනවා හිටිවනේ මෙන්න මෙහෙම. ජනපති පණිනවා IMF පිම්ම මහින්දලාට පොහොට්ටු සමුළුවේ ගැම්ම. තෝරා දෙන්න කාටත් නිවැරදි මිම්ම ජනයා බලන් ඇත ඡන්දය එනකම්ම. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ගිහින් දොස්තර මහත්තයෙක් කම්බෙන්න. මම හිතන්නේ මොළය ගැන පොඩි පරීක්ෂාවක් කරගෙන මගේ පරීක්ෂණ වාර්තා බල බල දොස්තර මහත්තයා වෙන මෙහෙම කියනවා. හතක් නම් පේන්න නැහැ. ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියොත් මිනිස්සු හිතාවි කලඳක්වත් නැහැ කියලා. හත කෙසේ වෙතත් කලඳක්වත් නැහැ කියලා හිතයි කියලා තමයි කියන්නේ මිනිස්සු. අර ආණ්ඩු නෙමේ ඒවා පිහිටපු පාණ්ඩු කියලා කිව්ව දවස්වලත් මිනිස්සු හිතා ගන්න ඇති. අවන්ත ආටිකල් අඳිනවා කාටුනේ. බලන්න මේ සම්මේලනයේදී පෙන්නපු දේ සහ ඇත්ත දේ මොන වගේද කියලා ලොකු කරලා පෙන්නලා තියෙනවා. හැබැයි ඉතින් නිසි කාලේ නිසි විදිහට ඉන්න දුන්නනම් ජනතාවට ওই විදිහට තවමත් පේන්න තිබ්බ චරිතයක් නේද? ඔටුනු සිහින සැබෑ කරගන්න පුත්තු කරපු හරියක් සහ ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු යන්න වටේ අය ඉඳගෙන කරපු හරියක් නිසා දැන් වෙලා තියෙන දෙයක්. ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන්. කුරුණෑගල රාජසභා මණ්ඩපයේ කඩපු එකට නගරාධිපති හිරේ ගිහිල්ලලු. අර මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියපු උන්නැහේ හැංගිලාද? උන්නැහේ නෑ ඉතින් නේද?
උන්න හැටද මයිලකට අත තියන්න යන්න වෙනවා වෙන කොහේ හරි. වන්දනාගාරය පැත්ත තමයි යන්න වෙන. දවසේ 14 විදුර අබේනා කියලා මෙන්න මෙහෙම. ඇතුගල්පුර හිටපු මුල් පුර වැසියාය හිතුවේ පුරය සිය බූදල යක්ෂේය. සතුරුව රටට හිටියොත් වැඩ වරදීය මිතුරේ රටේ නීතිය මුල් පුටු වේය. නීතිය හැමදේටම වඩා ඉහළින් තියන්නේ. අද ඉරිදා කවිය තෝරගන්නවා අපි අවසානෙට. ගැමි දිවි පෙවත සුන්දර නොදුටු සාගත. අද ගිලගෙන ඇත කුසගින්න හාමත. තව දුර කියොත් රජය මේ කටුක මාවත නිරයක් වෙයි ගම නැසී ඒ සොඳුරු ජීවිත. කාලයක් තිබ්බ කියන්න ගමට වෙලා හිටියොත් මොනවහරි වවාගෙන කාලා ජීවත් වෙන්න පුළුවන් කියන. අද වෙනකොට ඒ තත්ත්වෙත් කියන්න බැරි මට්ටමට වැට් ගහලා තියෙන්නේ. ඒ නිසා වෙන්න හැමදාමත් පීඩාවට පත්වන්නේ ජනතාව පමණයි. වැට් ගහන අයවත් ගහන්න තීරණ ගන්න අයවත් නෙමෙයි.